ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා හැම කෙනෙක්ම මගේ channel එකේ තවත් එක වීඩියෝ එකකට රටකට හමුදාවක් එහෙම නැත්නම් මිලිටරි බලය අත්‍යවශ්‍යද එහෙම මිලිටරි බලය නැතිව රටක් දුවන්න පුළුවන්ද එහෙම හමුදාවක් මිලිටරි බලය නැති රටවල් ලෝකයේ මේ වෙනකොට තියෙනවද රැඳිලා ඉන දිකටම අද කතා බහ ඒ ගැන मिलिटरी बल के अवश्यता लोके कथाकरण अंदुनगाने राज्य अतिक्रिय संकल्प लोक लोक कथा नोके हरिम सरल हमुदावक लोकेट उणवेन्ने बलय अल्लागनीमे अवश्यता එකරටක් තමන්ගේ රටේ ආරක්ෂාවට හමුදාවක් පවත්වාගෙන යනකොට තවත් සමහර රටක් තමන්ගේ ආධිපත්‍ය ලෝකේ පුරා වපුරවන්න හමුදාවක් පාවිච්චි කරනවා ඇත්තටම හමුදාවක් කියන්නේ යහපත වෙනුවෙන් හෝ අයහපත වෙනුවෙන් යොදා ගන්න පිරිස් බලයක් බොහෝ වෙලාවට ලෝකේ හමුදාවක් ඇති වෙන්නේ ලෝකේ යහපතටමද කියන එක ප්‍රශ්නයක් කොහොම වුණත් අද අපි කතා කරන්න යන්නේ අන්නේ බල සම්පන්න හමුදාවක් නැත්නම් මිලිටරි සර්විස් එකක් ගැන නම් නෙවෙයි තමන් ජීවත් වෙන වපසරියට මිලිටරි කරණයක් අනවශ්‍යයි කියලා හිතන රටවල් ගැන කිසිම විදිහකින් තමන්ගේ රටට මිලිටරි බලයක් අවශ්‍ය නැහැ කියලා තීරණය කරපු රටවලුත් මේ පෘථිවිතලයේම තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්. එහෙම රටවල් තියෙනවා. මිලිටරි බලය රටක පැවැත්මට අත්‍යවශ්‍ය අංගයක් නෙවෙයි කියලා සලකන. කොටින්ම කියනවා නම් ස්ථිර සන්නහසන්නද්ධ හමුදා බලකායක් නැති රටවල් 36ක් ලෝකයේ තියෙනවා. මේ විස්තර මං හොයාගත්තේ CIA fact book එකෙන්. ඉතින් මේ රටවල් අතරින් රටවල් කිහිපයක් ගැන මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරනවා. පළවෙනි රට කොස්තරිකා. ස්ථිර යුද හමුදාවක් නැති රටවල් අතරින් ප්‍රධාන රටක්. 1948 වර්ෂයෙන් පස්සේ වුන් කිසිම සිවිල් යුද්ධයකට මුහුණ දීලා නැහැ. 1948 පැවති කොස්තරිකානු සිවිල් යුද්ධෙන් පස්සේ එවකට එරට ජනාධිපති ජෝස් ෆිගර්ස් 1949 කොස්තරිකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියෙන් කොස්තරිකානු හමුදාව අහෝසි කිරීමට ක්‍රියා කරලා තියෙනවා. ඇත්තටම මේ මට්ටමට සමාජයක මානසිකත්වය නිර්මාණය වීම ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඇත්තටම ඒක හරි සාමකාමී ආරක්ෂකාරී හොස්මක් ගන්න පුළුවන් භූමියක් වෙන්න ඇති නේද? අංක 2 පැනමාව. 1903 කාල සීමාවේදී කොලොම්බියාව හා පැනමාව අතර ඇති වූ සටනකින් පැනමා හමුදාව ආරම්භ වුණත් පසු කාලීනව රාජ්‍ය බලය අල්ලා ගන්න හමුදාව විසින් කරන ලද කුමන්ත්‍රණ හේතුවෙන් පැනමා හමුදාව බල රහිත කර ජාතික පොලිස් බලකායක් මගින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීමට එරට ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. අංක 3 මොනාකෝ. ලාෆෝස් පබ්ලික් කියන්නේ මොනාකෝහි හමුදා බලකාය. මේ රටට ඇත්තේ ඉතා සීමිත යුද හැකියාවක්. අතරම ඒකට හමුදාවක් කියලා කියන තරම් විශාල නැහැ. සමස්තයක් විදිහට හමුදා බටයන් ලෙස 250ක් වගේ පිරිසක් සේවය යොදවා තියෙනවා. මොනාකෝහි බලහත්කාරයේ රඳවා ගැනීමක් හෝ ඊට පෙළඹවීමක් නැහැ. අසල්වැසි ප්‍රංශය මත තමයි බොහෝ විට ඔවුන්ගේ ආරක්ෂාවෙහි වගකීම පැවරිලා තියෙන්නේ. අංක 4 ග්‍රීන්ලන්තය. ග්‍රීන්ලන්තය තුර හමුදාවක් නැහැ. රටේ ආරක්ෂාව සම්බන්ධ වගකීම තියෙන ඩෙන්මාර්ක් රජයට අතීතයේ පටන්ම ග්‍රීන්ලන්ත වැසියන්ගේ සහ භූමියේ ආරක්ෂාව භාරව සිටින්නේ කවුදයි බොහෝ මතවාද හා වෙනස්කම් සිදු වී තිබෙනවා. අංක 5 අයිස්ලන්තය. රටේ ආරක්ෂාව වෙනුවෙන් පවත්වාගෙන යන වෙරළ ආරක්ෂක බලකායක් සහ ගුවන් ආරක්ෂක බලකායක් පමණයි උන්ට ඇත්තේ. ඔවුන් විසින් මුහුදේ මුර සංචාරයන් සිදු කිරීමත් ගුවන් සීමා නිරීක්ෂණයත් සිදු කරනවා. ඒ හැර කිසිදු ස්ථිර හමුදා සේනාංකයක් ඔවුන් සතු නැ. එලෙස කටයුතු කරන එකම නේටෝ සමාජිකයත් ඔවුන් පමණයි. අයිස්ලන්තය කිසි විටකත් පූර්ණ පරිමාණ යුද්ධයකට හෝ ආක්‍රමණයකට සහභාගී වී නැහැ. ඒ වගේම අයිස්ලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යුද්ධය ප්‍රකාශ කිරීමට යාන්ත්‍රණයක් හඳුන්වා දීලත් නැහැ. මේ ක්‍රමය කොයිතරම් දුරට හොඳයිද නරකයිද කියන නිගමනයක් ලබා දීමට අපහසුයි. මොකද සමහර වෙලාවට මේ පිටිපස්සේ මොන වගේ අරමුණු තියෙනවද කියලා අපිට හරියටම කියන්න බැහැ. පසකින් හමුදාවක් කියලා කියන්නේ මහා පරිමාණව නඩත්තු කළ යුතු මානව එකතුවක්. ඒක රටක ආර්ථිකයකට සැලකිය යුතු වගකීමක්. කොහොම හෝ තමන්ගේ රටට වෙන රටකින් ලොකු බලපෑමක් නැහැ. තමන්ට වෙන රටවල් වලට බලපෑම් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. රටේ ප්‍රශ්න රට තුළම විසඳ ගන්න පුළුවන් කියන ශක්්‍යතාවය තුල ඉඳගෙන මේ තීරණ අරන් තිනවා නම් ඒක හුඟක් වටිනවා. මොන බලපෑම ආවත් ඒක බොහොම ශිෂ්ට සම්පන්න විදිහකින් ලේ හෙල්ලීමකින් තොරව විසඳ ගන්න පුළුවන් කියලා හිතන ආකල්පය තවත් වටිනවා. ඇත්තටම මානව එකතුවකින් දිනන්න ඕන මානුෂීය අවශ්‍යතාවයන්ම පමණයි. මොකද ඕනම යුද්ධයකින් දිනපු කෙනෙක් නැහැ. ලැබපු ධනයක් හෝ බලයක් නැහැ. යුද්ධයක් කෙලවර හැමෝටම ඉතුරු වෙන්නේ පරාජයක් පසුතැවීමක් විතරයි.
මේ වීඩියෝ එකෙන් ඔබට ගන්න දෙයක් තිබුණා නම් ඒක තමයි මගේ එකම සතුට. හමු වෙමු තවත් වීඩියෝකින්. ඔබට සුබ දවසක්.